අද අපි කපිල කුමාරගේ පැහැර ගැනීම සම්බන්ධව අතුරුදහන් කිරීම සම්බන්ධව අපි නීතිමය ක්‍රියාමාර්ගයකට දැන් සූදානම් වෙලා තිනවා. ඉදිරි සති කීපයේදී අපි මේ සම්බන්ධව අධිකරණයට ගිහින් මේ සම්බන්ධව අපි නඩුවක් පවරන්න ලෑස්ති වෙලා තිනවා. මොකද මේ කපිල කුමාරව දින 25ක් අතුරුදහන් කරලා හිටියේ. ගෙනිච්ච කවුද නැහැ, කරේ මොනවද නැහැ, දෙමව්පියන්ට ඇවිල්ලා විවිධ බලපෑම් කරා. දැන් අපිට තොරතුරු ලැබෙමින් පැවතිනවා මේකට සම්පූර්ණයෙන්ම STF එක සම්බන්ධයි කියලා. කිසිම නීත්‍යානුකූල නොවන ආකාරයට තමයි ඔහුව අත්අඩංගුවට කර ගැනීමක් නෙමෙයි කරලා තියෙන, පැහැර ගැනීමක්. පැහැරගෙන කියලා දින 25ක් අතුරුදහන් කරන්නේ. ඒ අතුරුදහන් කරන කාල සීමාව තුළ ඔහු දැඩි ලෙස ඔහුට පීඩනය එල්ල කරලා තිනවා. ඔහුව ඔහුට වදහිංසා පමුණුවලා තිනවා. වෙන එකත් ඔහු අරන් ගිහිල්ලා දන ගත්තලා හිසට වෙඩි තියන්න සූදානම් වෙලා තිනවා. පස්සේ ඒ කපිල කුමාරගේ අම්මා මාධ්‍යෙන් කතා කරපුවා, දැකලා කියලා තිනවා, උඹ අද බේරුණා, උඹගේ අම්මට කියපන්, මාධ්‍යවලට එන්න එපා, මාධ්‍යයට ආව තුඹලේ අම්මවයි තාත්තවයි දෙන්නම මරනවා කියලා කපිල කුමාරට කියලා තිනවා. මොකද අපි කියන්නේ මෙන්න මේවා සම්බන්ධවයි ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඒ නිසා අපි මේ සියලු සිදුවීම් සම්බන්ධව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ගයකට ගිහිල්ලා මේ පැහැර ගැනීම සිද්ධ කරපු, මේ අතුරුදහන් කිරීමට සම්බන්ධ මේ නිලධාරීන්ට විරුද්ධව ලංකාවේ පළමුවෙනි නඩුව අපි ගන්නවා. මේ අපරාධ සම්බන්ධව, මේ පැහැර ගැනීම සම්බන්ධව 2007 ආපු පනතත් එක්ක ඒ පනත උපයෝගී කරගෙන අපි ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා.